Por los huecos donde estaba arrasado con la raza camacna, tu vila camacna, y uniforme todo un pitmane, y uniforme todo un pitmane, y uniforme todo un pitmane. දැසන සියද විනසාගත් සවනි කුමාරතුංගගේ මලසිරුර මීට සුළු මොහොතකට පෙර පොලිස් කණ්ඩායමකට හමු වී ඇති බවට වාර්තා වනවා. සජීවී Facebook වීඩියෝවකින් වාර්තා වූ මෙම මරණය සියද විනසා ගැනීමක් බවට පෙනෙන්නට තිබෙනවා. මන්නාරමේ තෙල් කැඩීම් කටයුතු. ඉතින් කොහොමද? හරි කරදරයක නේද වැටුනේ? ඔව් සර්. මොකද්ද නම කිව්වේ? සුදර්ශන් සර්. සුදර්ශන් සුදර්ශන් මොකද කොණ්ඩේ වවාගෙන ඉන්නේ කොහොම? කවුරුර කිව්වද එහෙම හොඳයි ලස්සනයි කියලා? නෑ සර් මම කොණ්ඩේ වවනවා සර්. ඔකේ අපිලිවෙලක් තියෙනවනේ නේද? ඒක පිළිවෙලට තියන්න ඕනේ. ලස්සන ඩිම්ඩ් බෑ. ප්‍රශ්න වලට අහුනාම ඉතින් නේද? ඉන්න ගැටලුවක් නේ. දැන් කෑම එහෙම කාලා තින්නේ. මෙහෙන් කෑම දුන්නාද? දුන්නා සර්. ඔය කෑම තමයි අපිටත් හම්බ වෙන්නේ. නේ? බන්නකද මේ ජීවිතේ හැටි ඔබ තමයි. මොකද සුදර්ශන් මේ ප්‍රශ්නේ? හෙලෝ හරි හරි ඇයි පුතා ලංගිය පෝස්ට්මෝර්ටම් එකට අරගෙනලු අනේ කපන්නේ පා කියන්න පුතේ ලංගිව කපන්නේ පා කියන්න පුතේ පා කියන්න මම කොච්චර අමාරු
ඒවට මරණ පරීක්ෂණය කරන්නම් වෙනවා. මොකද අපට තාම හරියටම කියන්න බෑනේ මේ දරු අත කපාගෙන ලේ ගිහින්මද මැරුණේ කියලා. ඒ පරීක්ෂණ කරන්න ඕනේ. මට දැනගන්න ඕනේ මගේ නංගිනේ මේ අපරාධකරේ කවුද කියලා. මම මේක හොයාගන්නකම් මම මේක අතාරින්නේ නැහැ. අපිට තාම තියෙන සැකයක් විතරයි. සමහර විට එයා නැති වෙන්නේ නැති ලී ගිහිලම් බින්නත් ඇති. මගේ නංගිනේ විහිළුවකටවත් මෙහෙම දෙයක් කරගන්න බෑ. කවුද යා මේ තත්ත්වෙට පත් කරේ? ඒකිටින් අහන්න ඕනේ දෙයියන්ගෙන්ම තමයි. දෙවියෝ නොකිව්වත් මම මේ දේ හොයා ගන්නවා. මේ වගේ නංගි කොච්චර ආඩම්බර වුණාද? මුලින් අකමැති වුණත් උන් පස්සේ කැමති වුණා. යාගේ සතුට කියලා මගේ නංගි මන් දන්නේ නැහැ සර්. බෑග් එකක් ගත්තා කියලා සර්. දැන් බෑග් එකක් අරගෙන නේද? ඒකනේ මේ අල්ලන්නේ නේ නැත්තම්. සර් මන් දැනන් හිටියේ නැහැ සර්. මොකද්ද මේ බෑග් එක කියලා? ඉතින් ඇයි ගත්තේ? බරට දැනුනේ නැද්ද? මොකක් හරි Tamanට අනවශ්‍ය දෙයක් තියෙනවා කියලා. හිතුව වටින දෙයක් තියෙනවා කියලා එහෙමද? මට ඒක වැඩි ගාණක් ගියේ නැහැ සර්. දරුවෝ ඉන්නවනේ. ළමයි දෙන්නෙක් ඉන්නවා සර්. ඒගොල්ලෝ බලන් ඇති එනකන් නේ. ඔව් සර්. ළමයින්ට ආදරේද? ඔව් සර්. නෝනා ගෙදර දින්නේ? ඔව් සර්. ඒගොල්ලෝ දන්නවද දැන් මේ වගේ එකකට අහුවෙලායි කියලා? නෑ සර් දන්නේ නෑ. දැන් සුදර්ශන මේ ප්‍රශ්නෙට අහුණානේ. දැන් මේකෙදි සුදර්ශනට චෝදනා මොනවද කියලා ඉස්සර මහත්තුරු කිව්වා නේද? කිව්වා සර්. දැන් සුදර්ශනට මේකෙන් බේරෙන්නත් ඕනනේ. මං හිතන්නේ වැදගත් දේ තමයි සුදර්ශන ඇත්ත කියන එක. නේද? ඇත්ත කිව්වහම බොරු කියනවා වගේ නෙමෙයි හරි ලේසි. අම්මා පාසෙන් මං ඇත්ත කියන්නේ සර්. සුදර්ශන ඉතින් මේ අම්මා පාතාත්තා වගේ නම් මිනිස්සු කොච්චර දේවල් කියනවද නේද? මේ රටේ අපට පුරුදුයි. මෙහෙට ආපුහම ඇත්ත මිසක් වෙන කිසිම දෙයක් කියන්න බෑ. දන්නවා සර්. මැරිච්ච මලකඳක් ඇවි දාගත්තා. අමිත් මේ ඇත්තටම වීඩියෝ එකේ නෝ අරමුකුත් හිතේ. මට මුකුත් හිතෙන්නේ නැහැ. මොකද මම ඉගෙන ඉච්චර අවධානයෙන් බැලුවේ නැහැ. මට මගේ අවධානය යොමු වෙලා තිබ්බේ අර බෑග් එකේ තිබ්බ බොඩි එකට. අර ඇස් කරපු මනුස්සයා කියන්නේ ඇත්ත වෙන බෑ. බොඩි මේ බෑග් එකට බරයි. බොඩි එක නේද තව බරයි. කිලෝ 50ක් 60ක් විතර. ඒකෝ මේ වගේ බෑග් එකක් අර මනුස්සයා හිතන්නේ බලන්නේ නැතුව තමන්ගේ වාහනේට දාගෙන ඉන්න කියලා ආ විශ්වාස කරනවා. හැබැයි ඒකම හොරු ඉන්නව නේද? උන් ජෙනටිකලිම හොරුවා. උන් හොරකම් කරන්න ජීන්ස් වලින් කියන්නේ හොරකම් කරන එක එන්නේ උන්ට ජීන්ස් වලින්. ඉතින් වෙන්න බැරිද ඔය මනුස්සයා ඒ නිසා කිසිම හෙලිලක් බැරිලක් නැතුව බෑග් එක දාගත්ත කියලා වාහනේට? තර්කයක් විදියට ඒක හරි. ඒත් ඔයා හිතනවාද මනුස්සයෙක් කියන කරයි කියලා? අමෙත් අමිත් ඔයාට සයිකලොජිකල් බේසික් එක අමතක වෙලා තියෙන්නේ මට පේන විදියට. මොකද? අමිත් මිනිස්සෙක් තව මිනිස්සෙකින් වෙනස්. We can't compare. People differ from each other. Everybody is unique. මිනිස්සු ඉතින් එකෙක් නට කියලා වෙනස්නේ. හරි ජෝනි. ඒ වුණාට මේ බෑග් එක ගොඩක් බරයි. එතකොට දවස් ගාණක් වෙනවා මේක වෙලා. එතකොට මේක තව බරයි. ඒ වගේ බෑග් එකක් තමන්ගේ කාර් එකට දාගන්න ඉද මිනිස්සෙක් කියමු. ඔයා හිතනවාද මේ දාගන්න ඉන්නේ? නෑ වා කෙනෙක්ගේ ඇත්තක් තියෙනවා.
මනසේ කිතින් මේ තල්නදි බෑග එක ආ ඔච්චර බර බෑග එකක් වාහනේ තියන් ඉදියේ හොරෙක් නොවෙන්නේ දැන් මිනිහ කොහොමද හොරෙක් crime scene crime scene මොකද්ද මේ උනේ ඇයි දැන් මේ අපේ මහත්තුරුන්ට පහර දුන්නයි කියලා කියන්නේ මට සුදර්ශනව බේරගන්න තිබ්බා අපේ මහත්තුරුත් එක්කලා ගහ ගන්න තුරු හිටියා මොකද්ද මේ ප්‍රශ්නේ සර් මට ඒ වෙලාව හිතා ගන්න බැරුණා සර් මම බය වුණා ඇයි ඒ බය වුනේ මට කරදරයක් වෙයි කියලා හිතුවා සර් දැන් බෑග් එක කරගත්තාම ඉතින් කරදරයක් කොහොමද එනවනේ සුදර්ශන අනුන්ගේ බෑග් එකක් ගත්තොත් සුදර්ශන කියන්නේ මේ බෑග් එක ගැන දන්නේම නැහැ කියලාද ඔව් සර් මම දන්නේ නැහැ මන් දෙයක් දන්නේ නැහැ ඇත්තරම සර් මොකද එහෙම හිතුනේ සර් තිබෙන්ද මං ගත්තා ඉතින් සර් දැන් කොච්චර කල් ඔය විදිහට බෑග් ගදා දින්නව දනුන්ගේ සර් වුණාමයි සර් වගේ එකක් මේ ඉස්සෙල්ලා වුණා මේ වගේ අහුන් නැහැ හැමද සර් පොඩි පොඩි ගේම් නම් දීලා තියෙනවා සර් සර් වගේ වැඩ නම් කරලා නැහැ සර් සුදර්ශන පොඩි පොඩි ගේම් දීලා මේ ජීවත් වෙන්න බෑ හැබැයි සමහරවිට මිනිහා ඒක මිනිහාට හොරකම පුරුදු වෙන්න පුරුද්දට කලාව වෙන්නත් පුළුවන් මන් දන්නා ඔය suicide case වලට ඇත්තට interest එකක් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න මිනිස්සෙක් suicide කරගන්නේ ආසාවට නෙමෙයි. ආ මොන හරි ලොකු pressure එකක් තිබිලා තියෙනවා මිනිස්සුෙකුට දැන් ජීවිතයක් නැති කෙනෙක්ට තර. හා? ඔබට එහෙම හිතන්න. මිනිස්සෙක් කියලා උපදින්නේ මොකක් කර හේතුවක්ද? අහම්බෙන්. සතු කොච්චරද? එතකොට මිනිස්සෙකුට එහෙම තමන්ට ඕනේ කියලා තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරි නම් මිනිස්සෙකුට ඒක මැරණ එකද වගේ යන විකල්පයක් කියලා. ඒක මොකක්ද? මනුස්සුන්ගේ මරණ අයිතියක් නෑ. ඔව් ඉතින් ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි. කවුද දැන් ඔය කොහොම කියන්නේ? FB ගේ පෝස්ට් එකක් තිබ්බා. ඩුඩි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ හැම්බේ. එතකොට යාට එක නැති කරගන්න කිසිම අයිතියක් නෑ. ඒකට රජයට එක වගකීමක් තියෙනවා. රජය කියන අපිට. රබර් වගේ ඊට පස්සේ වෙලා ගියා. දැන් මං එහෙම පරක් වුණා නම් බලා ගන්න තිබ්බා මෙයාගේ සැර. හරි හරි ඉතින් වාහනේ උත් නැහැ නේ බබා.
අනික ට්‍රාම ට්‍රන්ස්පෝර්ට් එකේ ඉන්නත් බෑ. අනික ඇවිල්ලා ලීකුණුත් තියෙන. ඒක නිසා හොරෙන්ම ආවා. අම්මෝ. මෙයා හරියට CID කාරෙක් වගේනේ. හොර වැඩ කරන්නේ. මේ බබා ආදරේ මෙන් ඕන කැපකිරීමක් කරන්න පුළුවන්. ඒක නිසා මම කටු කාලා ඉන්නේ මං. මේ අයියා ගෙදර ඉන්නවා. නෑ ඉතින් ඇට පුදු කරගන්න උනොත් එයා මට. සිනමාවේ වීරයා වෙන්න කල්පනාව. එනට අයියටත් බයයි. සා. පිළිවෙලට මල්ලා වල. ඔය අම්මගේ බවපු එවන් අම්ම කියන්නේ මං හරිම අපිරිවෙලයි කියලා. බබා. ඔයා මේකප් නැතු හරි ලස්සනයි. හැඩයි. දැන් එතකොට ඔයා මේ හොරෙන් මෙහෙ ආවේ මම මේකප් නැතු ලස්සනද බලන්න. නෑ නෑ මං දන්නවා ඔයා ලස්සනයි කියලා. නෑ අනේ රශ්මි මේකප් නැතු වස ගැතයි. කොහොමද දන්නේ ආ මේකප් නැතුව කැතයි කියලා? නෑ බබා මේ මමයි රශ්මි මේ අසීතල කන්න මේකයි වැඩ කරන්නේ මේ පාන්දර මේ ටී ටයිම් එකට දැක්කොම මේකප් නැතුව මොළමිනියක් වගේ. Crime scene. සැකකාරයේ කල්ලාගෙන ආවට පස්සේ ඌ සැක නැහැ කියලා එළියට යවන්න කියන්නේ ලෙස්ලි මොකක්ද මේ හිතන විදිහ? Sorry. ඉතින් දුර නම් sorry වාගේ. නෑ මේක. දැන් අපිට හිතෙන සමහර දේවල් කිය මගේ ලෙස්ලිට හිතෙන සමහර දේවල් වැඩේ රිවීල් වෙනකම් අපිට හිතා ගන්න බෑ. ලෙස්ලි හැම නිකම් දේවල් කියන්නේ නෑ. මොකක් හරි ලොකු සාධකයක් එයාට පේන්න ඕන. එයා මොකක් හරි දෙයක් එහෙම අපරාධකාරී කල්ලාගෙන ආවට පස්සේ මිනිහා අපිට මේ හිතන හිතන වෙලාවට නිදහස් කර දාන්න බෑ. ඒක හරි. යුනට් ලිස්ලි එහෙම මොකක් හරි හේතුවක් ඇතුවනේ එහෙම අපව පාත් එකකට යොමු කරන්න ඉතින්. හරියට මේමයි. මෙයාගේ DNA එක අර බ්‍රෙඩ් බොඩි එකේ තිබ්බ DNA එකත් එක්ක සමාන වුණොත් ආයි කිසි කතාවක් නැහැ. ප්‍රශ්නේ අපේ විසඳෙනවා. සමාන වුණොත් අපි බලමු. අපි මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක සර්ච් කරලා බලමු. අපි ඊට පස්සේ තීරණය කරමු අපි මොකක්ද කරන්න කියලා. අද යන්නකො. වෙන කරන්න ඕනම. යන්න. යන්න. මේ ඔපෙනින් එක කරන්න කියලා.
ඇතුළේ